පූජාව රේරු කානේ චන්දවිමල මහනාහිමි ලේකම්ගේ සටහන් ලෝකී විශේෂ සිදුවීම් මෙන්ම විශේෂ පුද්ගලයන් බිහිවීමද ඉතිහාසේ පදනම් කරගත් ඉතිහාසේම අවශ්‍යතා සම්පූර්ණ කිරීම් වශයෙන් ඉටවිය නොහොත් ඒසි අල්ල නව ශිෂ්ඨාචාරයේ විකාශනයන්ය. බුදුන්වහන්සේ ලොව පහළවීම මෙන්ම බෞද්ධ ඉගැන්වීම් වශයෙන් බිහිවූ දර්ශනයද ඒ සත්තයෙන් බැහැර නොයයි. භාරතයේ බ්‍රාක්්මන ශත්‍රීය කුල අතර තිබූ නිබද තරගේෙන් ශත්‍රීියෙන් ජයගත් අවස්ථාවක් ලෙස නිගන්ටනාත පුත්‍රයන්ගේ හා බුදුන් වහන්සේගේ පහළවීම සැලකේ. උන්වහන් සේලා විසින් දේශිත ධර්මයද කලින් වේදග්‍රන්ථවලින් ප්‍රභවය ලැබ විකාශේට් පත්ව ඉන් ඔබ්බට ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැක. ඉද මේව සච්ඡං මෝගම්ඥං යයි තමන්ගේ දර්ශනය පමණක් ඇත්තයැයි උපාධන කරගෙන සිටි ඇඳුරන් වෙතින් ඇත්ව පරම සත්‍ය අවබෝධ කරන්නට බුදුන් වහන්සේට හැකිවූයේ අන් ඇඳුරන් එතෙක් අවබෝධ කරගත් ධර්මය උගිනීමේ ප්‍රතිඵල වශයනිි. බුද්ධ සංකල්පය මෙෙන්ම බෝධි සංකල්පයද බුදුන් වහන්සේට කලින් නිපද වූ අදහස්ය උන්වහන්සේට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇති බව කිය වුණේද වේද සාහිත්‍යයේය. අස්වත්්‍ය හෙවත් ඇසතු බෝරුක සියලු පෞද්දුරු කරන පූජනීය වස්තුවක් බවට පිළිගෙනතිබුණේ මොහිෙන්ද ජාරූ හරප්පාශිෂ්ඨාචාරයේ පටන්ය. බ්්‍රාක්්මන උපනිෂද් ග්‍රන්ථවලින් එහි පූජනීත්වය වඩාත්වර්ධනය විය සියල්ලන්ගේ සැලකීමට පත් රුක්මුලකහිද බුද් වීමෙන් එතෙක් විකාශය වූ බුද්ධ සංකල්පයට හා බෝධි සංකල්පයට නිශ්ෂිත බෞද්ධ අරුතක්දීමට බුදුන් වහන්සේ සමත් වූහ. පළමු තමන් වහන්සේ විසින්ම නේත්‍ර පූජාවෙන් පූජාකිරීමෙන්ද පසුව තමන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර පිළිගැනීමට සුදුසු ෝජනීය චෛත්‍යයක් වශයෙන් නම් කිරීමෙන්ද. තම අනුගාමිකයන්ගේ බෝධිය පිළිබඳ අදහස වෙනසට පත්කිරීමට උන්වහන්සේට හැකිවිය. සාංචි ස්ථූපය කැටයම් අනුව බුද්ධ පරනිර්වාණයෙන් පසු බුදුරුව සංකේතවත් කිරීම සඳහා බෝරුව යොදාගත් සැටිද පෙනේ. එම ඇසතු බෝධීන් වහන්සේ ලක්තිව පිහිටියේ, නව සිංහල බෞද්ධ සංස්කෘතියක් ද පිහිටුවා ව්‍යාප්ත කරමිණි. ඒවනවිට තිබූ විවිධ ඇදහෙළි යටපත්කිරීමට තරම් බෝධි සංස්කෘතිය බලවත් විය. ධර්මාශෝක අධිරාජයන්ගේ ධර්ම විජය පිළිවෙත අනුව දේවානම් පියතිස්ස රජු රාජත්වේ පිහිටුවාගෙන මුළු පාලන තන්ත්‍රයම වෙනස්සට පත්කිරීමට සමත් කාර මණ්ඩලයක් දිතහවුරු වූයේ බෝධි ආරක්ෂක නිලධාරීන් වශයනිි. ලක්දිව පරිසරය අධ්‍යේනය කිරීමෙන් පසු, සැලසුම් සහගතව චින්තන විප්ලවේකට මඟපෑදූ මහින්දාගමනය දුමින්දාගමනයෙන් එහි පලනලා ගත්තේය ලක්දිව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කර්මාන්ත ව්‍යත්තකිරීමට සමත් කුල ශ්‍රේණි රාශ්ියක්ද බෝධයේ පරිවාර වශයෙන් ලක්දිවට ලැබෙන. ඒ අයුරෙන් පාලන තන්ත්‍රයත් ආර්ථික වර්ධනයත් එකවිට ලබාදුන් බෝධි සංස්කෘතිය ලංකා සංස්කෘතිය කෙරේ පෑවේ අනුල්ලංගනීය බලයකි අෂ්ට පලරුහ බෝධී හා දතිස්පලරුහ බෝධී දා ලක්දිව දියුණුව පැවති සෑම ප්‍රාදේශීය පාලන එක්කයන් හි ව්‍යාප්ත වී මේ බලය තහවුරු කළේය. බුද්ධ පූජාව සඳහා අනුමත චෛත්‍ය තුන් කොටසකි. බෝධිය එහි පාරිභෝගික චෛත්‍යයි. බෝධයට කරන පූජාව හොදෙක් බෝධි පූජාවක් නොව බුද්ධ පූජාවකි කුසලා කුසල විභාගයේදී චේතනාව වැදගත්තනක් ගනි බුදුගුණ පිළිබඳ සිත්ත මෙහයා කරන බෝධි පූජාව බුද්ධ පූජාචේතනාමය උසස්ත්‍රිහේතුක කුසලයකි. බෝධි පූජාව සාම්ප්‍රදායක රක්ෂ වන්දනාවෙන්වෙන්නූයේ ද එහි ඇති බුද්ධ පූජාව නිසාය ත් පසුකාලයේ ඇති වූ බෝධි පූජා විකාශය බුද්ධ පූජාචේතනාවෙන් බැහැරවූ ලෞකික සැපපතා කරන ශාන්තිකර්මස්වරූපයක් ගැනීමත්. බෝසිහි කිරි එහි පත්‍රවල ස්වරූපය ආදී උද්බිධ විද්‍යාත්මක ලක්ෂණ සූර් රශ්මිය හා ප්‍රතික්‍රයාාකර ඇසුරුකරන්නන්ට බලපාන අන්දම ආදී බාහිරදේ විශ්ලේෂ්ණය කිරීමත් නිසා එහි ආගමික අරුත හීනවී ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් පවා බෝධි පූජාව ශාන්තිකර්මයක් වශයෙන් සලකා ඊට නැඹුරු වී ඇත්තේ එහි මුලික අරුථ වෙලස්වීමෙනි. අද චෛත්‍යයට විහාරයට නොගොස් බෝධි පූජාවට පමණක් සම්බන්ධ වන බෞද්ධයන් බොහෝ වන බව සවසක පන්සලකට යන විට පෙනේ. ග්‍රහ අපල සඳහා බෝධිපූජානියම කිරීමත්. යුද්ධය විදේශාගමනය ආදී හේතු නිසා ඇතිවන සංකාව දුරු කරගෙන සෙත් පැතිීමත්වැනි කරුණු නිසා බෝධි පූජාවේ නියම අරුතෙන් ඇත්වන්නට හේතු වූ බව පෙනේ බෞද්ධයන්ගේ මේ බෝධි පූජා ක්‍රමයට නැඹුර වීම තුළ විහාරස්ථානවලද නව බෝධි පූජා බුද්ධ පූජා පිළිවෙත් ව්‍යාප්තවනුත් අක්නා ලැබේ. අටවිස් බෝධිය හා අටවිසි බුදුවරුන් සංකේතවත් නොකලහොත් අද පන්සලකට අඩුවක් බවසිතන තරමට ගිහි පැවිදි දෙපිරිසම සකස් වී සිටිති විවිධ කාලවල විවිධ බුදුවරුන් විසින්දේශිත එකම සත්‍ය දර්ශනයෙන් ඇත්ව එම දේශකයන්ගේ රු සටහන් හා භාවිත බාණ්ඩ ඇති කෞතුගාගාරයනට වැඳීමට පමණක් ආගම සීමාකිරීම සුදුසුද. ඒ අනුව ප්‍රිස්සුපූර හයවන සියවසේදී බුදුන් වහන්සේ හදුන්වාදුන් බෞද්ධ බෝධි පූජාව වෙනුවට බ්‍රාග්මණ උපනිෂද් ග්‍රන්තයන් හි වර්ණිත අස්වත්්‍ය ප්‍රරූජා ශාන්තිකර්මයන් නැවත ක්‍රියාත්මක වන බවතේරුම් ගැනීම අපහසු නොවේ. කුමක් වුවද සාම්ප්‍රදායක ලක්ෂණයන් නැවත වෙනස් කිරීම පහසු නොවේ. ඒ නිසා බෝධි පූජාවේ මේ ශාන්තිකර්ම ලක්ෂණ දුටු ේරුකානය මහනාහිමියෝ යටත් පිරිසයින් ඒසරූපෙන්වත් මේ පූජාව යාන සම්ප්‍රයුප්තව කිරීමට උපධස්ථීම සඳහා මේ බෝධි පූජාව ග්‍රන්ථය ලියුහ මේ පොතලයාා ඇත්තේ මෙකළ බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඕනට සුදුසු පරිද්දිනී උන්වහන්සේ පවසන්නේ ඒ නිසාය බුද්ාගම ඇසුරෙන් මිත්‍යාව පැතිරීම අපරාදයකි බුද්ධාගම තම අනුගාමිකයන් යොමු කරන්නේ විදර්ශනාඥානයන්ටය බුද්ධ දේශනාවේ එන පිරි් සූත්‍ර එහි ගුණ වැඩීමට අප යොමු කළත් ඒවා ආ වැඩීමට යොදාගැනීම බහොල වී ඇත එවැනි මෙිහෙයක් ලබාගත හැකි චිත්ත ශට්‍ය වර්ධනය කළ හැකේ එහි යතා ස්වරූපය තේරුම්ගෙන කටයුතු කිරීමණි ඒවා නිරුත්සාහයෙන් එන ආනිසංසයන්ය බෝධි පූජාව ශාන්තිකර්මයක ස්වරූපයට පත්වීම ගැනත් පිරිත්නූල් පිරිත්පැන් ගැන අද තිබෙන අදහස් මිත්‍යාවෙන් නිදහස් කිරීම කෙරෙහිත් අපේ සංගරත්නයේ අවධානය යොමු විය යුතුය. මේ සටහන ලිවීමේ අදහස වූයේ ශාසන ඉතිහාසය ගැන නොදනීම බෞද්ධ පවතිනස්වරූපයට බලපාන බව බෞද්ධයන්ට අවබෝධ කිරීම සඳහාය. රේරුකානේ නා හිමියන්ගේ පොත්වලින් ධර්මය හරි හැටි තේ ගත හැක්කේ ඉන් පල ලැබිය හැක්කේ, දැනුමක් තිබුණොත් පමණකි. බෝතිි පූජාව දසවන මුද්‍රණය සඳහාවිය දම් දැරීමෙන් ස්වීඩනයේ මාධ්‍යවේදී ශ්‍රීමති විජයකෝන් ජාරත්න බණ්ඩා විජයකෝන් යුුවල මේ පොත් නැවත් නවත මුද්‍රණය කරවීමේ පදනම ශක්තිමත් කරයි ඒ උතුම් මිනිස්ගුණය මේ පොත නැවත මුද්‍රණය කිරීමේදී සටහන් කළ යුතුමය මෙවර මුද්‍රණයේදී දායක වූ සැදහැවතුන්ගේ නොමසුරු ඉදිරිපත්වීම තවදුරටත් මේ සද්කාරය පවත්වන්නට අප දෙරිමත් කරයි. මේ සටහන ලිවීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ එක්දස් නමසය අනූ දෙක දහම් අමා සඟරාවේ පලවූ මහාචාර්ය මැන්දිස් රෝහණ දීරයන්ගේ මහින්දා ගමනය පිටිපස සැඟවුණු තොරතුරු ලිපියද පජ්ච වැළමිටියාවේ දම්මරක්කිත නාහිමියන්ගේ ශ්‍රීමහාබෝධයීන් වහන්සේ ඒ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය එක්දස්නම්සය අනුහතර බුද්ධ ශාසන අමාත්‍යාශ ප්‍රකාශනය හා පූ්ජ අලුත්වැව සෝරත හිමියන්ගේ ශ්‍රී ලංකාවේ බෝධි සංස්ෘතිය එක්දසම්සය අනුහතර මුද්‍රණය යන ග්‍රන්ථයන්ද උපකාරී විය මෙවැනි සටහනක් ලෙවීමට මා පෙළඹ වූ සිකුරු ප්‍රකාශක අභාවක් ප්‍රාප්ත KTA ජාවද්ධන මහතා කෘථවේදීවසහිපත් කරමි ඔහුපුත් ගිහාන් අනුරග ජාවදධන මහතා ප්‍රමුක කාර් මණ්ඩලය මේ මුද්‍රණය මන නිමාවකින් එලි දැක්වීමට උපකාරී වූහ මෙවර මුද්‍රණයේදී සංසෝධිත පරිගණක මුද්‍රණ සටහන් සාලීජය කෝඩි මහතා අතිෙන් නිිමවිය සෝදුපත් සැකසීමේදී මාලනීගේ සහයලබිණ මණ්ඩලේ සභාපදි පූජ්ජ කිරියොරුවේ දම්මානන්ද සමිඳන් සමග. මේ කාරයේ මාමිහෙවන සෙසුසාමාජික බවතුන්ටද මාගේකෘතඥතාව පිරිනමේ. තිසරණ සරණයි C තනිපපුුල්ලි ආරච්චි ගරුලේකම් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණඩලය දසය මාර්තුහාය වනදින පොකුණු විටදීය සංඥාපනය මේ බෝධි පූජා යුගයකි පෙරකෙරුණ බන පින්කම් පෙරිත් පින්කම් දැන් අඩුය දේව පූජාත් අඩුය දැන් බිහෙවින් කෙරෙන්නේ බෝධි පූජාය ශාස්තරකාරයා කේන්දර බලන්නා අපලේට දැන් නියම කරන්නේ බෝධි පූජාවය මන්ත්‍රේකම ලැබීමට රැකියාව ලැබීමට රෝගසුව කරගැනීමට ගොවිතැන හරිෑමට නඩුවෙන් බේරීමට වෙළදාම දියුණුවීමට තවත් නොයෙක් දෙයක්දයට මෙකළ කරන්නේ බෝධි පූජාවය බෝධිපූජා කරතත් ඒ කරවන බොහෝ දෙනිකුට ඒ ගැන සෑහෙන දැනුමක් නැත. ඇතැම්හු බුදුන්ට වදින ගාතාව හෝ පාටය හෝ කියා බෝධියයට වදිති බුදුනට මල් පුදන ගාථාව කියයා, බෝධියයට මල් පුදති බුදුනට පහන් පුදන ගාතාව කියයා, බෝධියයට පහන් පුදති. බෝධි පූජාව බොහෝ පළදායග පින් කමක් වුවද දැනුමක් නැතිව කරන්න වුන්ට නියම පලයක් නො ලැබේ එහි නියම පලය ලැබීමට නම් බෝධී යන වචනයේ තේරුම ගත යුතුය ගසකට ඒ නම ආර උඩ වූයේ කෙසේද ඒ ගසෙහි ඇති පූජනීය භාවය කුමක්ද ඒ ගසෙහි ඇති බලය කුමක්ද ඒ ගසට වැදුම් පිදුම් කිරීමෙන් ලැබෙන අනුසස කුමක් ද වැඳීම කුමක් ද කුමට කරන්නක් ද ඒ කරන්නේ කෙසේද? පිදීම අනුකුමක් ද පිදී යුත්තය කුමක්ද පිදිය යුත්තේ කෙසේ ද යන මේ කරුණු ගැන දැනුමක් ඇතිව බෝධි පූජා කළ යුතුය. බෞද්ධයන් විසින් දතයුතු නොෙක් කරුණු ගැන අප විසින් පොත්ලයා ඇතිමුොත් බෝධි පූජාව ගැන පොතක් ලියා ඇත අපවෙ පැමිණயா වූද නොෙක් තැන්වරදී අපට මොනගසුනා වූද අපගේ පොත් කියියවූ බොහෝ දෙනෙක් බෝධි පූජාව ගැන ග්‍රන්තයක් පිළියල කරනලෙස අපට ආරාධනා කළහ දැනට අප සිටින්නේ අසූ එක් අවුරුදු වයසේය පොත්ලිවීමට වුවමනාසිහය ඇස අත යන මේවා දැන් ඉතා දුබලය එබැවින් අපි කලින්ම ලිවීම නවත්වා සිටියමු. බොහෝ දෙනෙකුගේ ඉල්ලේම නිසා හැකිවුවහොත් අවස්සානය තෙක් ලිවීමේත් අපහසුවතහොත් නවත්වා දැමීමේත් අදහසින් මේ පොතලිවීම ආරම්භ කලෙමු කෙසේ හෝ මෙ අත් ලියවින මේ පොතලියා ඇත්තේ මෙකළ බෝධි පූජා කරන්නවුන් අදහස් අනුව ඕවුනට සුදුසු පරිද්දෙනි ඔවුන්ගේ අදහස් මුදුන් පත්කරගැනීමේ මග දැක්වීම් වශයනි. මේ පොත කියවීමෙන් බොහෝ දෙනෙකුට කලින් නොදැන සිටි බොහෝදේ දැනගන්නට ලැබෙනු ඇත. බෝධි පූජාව පිළිබඳ නොයෙක් ෂාන්තිකර්ම කරන සැටි මෙහි දක්වා ඇත. ඒවා බලා තමන්ට රචි ශාන්තිකර්මතෝරාගෙන ඒවායෙන් ජනයාට ශාන්තිය සලසාධිය හැකිවනු ඇත. බෝධි පූජාව උසස්කුසලේකි එයින් ලැබෙන විපාක මේ ග්‍රන්ථයේ දක්වා ඇත. බෝධි පූජාව කුසලයක් වුවද එ කරන බොහෝ දෙනෙකුල් ඉන් බලාපොරොතු වන්නේ අනාගත භාවයන්හිල් ලැබෙන විපාකයක් නොව වර්තමාන භවයේම යම් කෙසිවක් සිදුකර ගැනීමය බෝධි පූජාවෙන් වර්තමාන භවේදී බලාපොරොත්තු වන ඉටුුවන්නටද පිළිවන. සහර විට ඉටු නොවන්නටත් පුළුවන සංසාරය අතිදේර්ග බැවින් බෝධි පූජාවෙන් ලැබෙන පලය බලාපොරොත්තු වුවත් නෝගුවත් කවදා හෝ ලැබෙක්නට පිළිවන. ලැබීමට හෝනො ලැබීමට බලාපොරොත්තුවීම හෝ නොවීම කරුණක් නොවේ පව් කරන්න ඔවුන් ඒවා කරන්නේ අපායට යෑමේ බලාපොරොත්තුවකින් නොවේ එහෙත් ඔවුන්ට එයින් අපායට යෑමට සිදුවේ බලාපොරොත්තු නොවුවද කුසලෙන් සුගතයට යෑම සිදුවන බව ඒනියායන් අනුව කිවයුතුය කිසි පෙනක් නොකොට මේ අගනාමනු ශාත්මය නිෂ්පල කරගන්නා අයට බෝධි පූජාවක් වුවද කිරීම ඉමහත්ය හපතකි. කුසලය වනාහි ඥාන සම්ප්‍රයුක්ත කුසලය ඥානවිප්‍රයුක්ත කුසලෑයැයි දෙපරිදිවෙේ ඉහතකී කරුණු ගැන දැනුමක් ඇතිව බෝධි පූජාව කිරීමේදී ඇතිවන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයකි දැනුමක් නැතිව අනුන් කරනසටි බලා කරන්න ඔුන්ට ඇතිවන්නේ ඥානවිප්‍රයුක්ත කුසලයකි එය දුබල කුසලයකි අනාගත භවයහිදී එයින් ඇතිවන්නේද ඥානවිප්‍රයුක්ත දහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියකි දවහේතුක ප්‍රතිසන්ධියයෙන් උපන්නෝ දහේතුක පුද්ගලයෝ නම් වෙති අහේතුක ප්‍රතිසන්ධියයෙන් උපන්නෝ අහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්ධය ඇති වන්නේ වඩා දුබල ඥාන විප්‍රයුක්ත කුසලේනි මිනිස්ලොව ඉපිද සිටන උත්පත්තියෙන්ම අංග විකළ පුද්ගලයෝ අහේතුක ප්‍රතිසන්ධිකයෝය ඥාන විප්‍රයුක්ත දුබල කුසලේකට අංග සම්පූර්ණ උත්පත්තියක් ලබාදීමට ශක්තියක් නැත. බලවත්්ඥාන විප්‍රයුක්ත කුසලය, අංගසම්පූර්ණ උප්පත්තියක් ලබාදීමට සමත්වේ. එහෙත් ඔවුහු ඥානය හීන පුද්ගලයෝය දවිහේතුක අහේතුක පුද්ගලයෝ භාවනා කළද බුදුවරයකු හමුුවී ද හම් ඇසුවද මගඵල ලැබීමට ධ්‍යානු ලැබීමට සමත් නොවෙති භාවනාකොට දහම් අසා සෝවාන් ආදී මග පල ලැබීමට සමත්වන්නෝ ඥාන සම්ප්‍රයුක්ත කුසලයාගේ විපාග වශයෙන් ලබන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයෝය දවිහේතුක ත්‍රිහේතුක පුද්ගලයන් වෙන්කොට හැඳන ගැනීමට විශේෂ ලකුණක් නම් නැත කන කුසල්වල සම්පූර්ණ පලය ලැබෙන්නේ අනාගත බවවලදීය වර්තමාන භවය ලැබෙන්නේ විපාකවලින් ඉතාසුලු කොටසක් පමණකි. කරන කුසල ඥානවිප්‍රයුක්ත දුබල ශක්තියක් වුවහොත් එයින් වර්තමාන භවයේදී කිසිම පලයක් නොලැබී යන්නට ද පිළිවන බෝධි පූජාව ඥානවෙප්‍රයුක්තව කරන්න උුන්ට එයින් ඔවුන් බලාපොරොත්තුවන වර්තමානඵලය නොලැබීයා හැක. මේ පොත්ත හොඳින් කියවා මෙහි ඇතිකරුණු හොඳින් තේරුම්ගෙන බෝධි පූජාව කරතහොත් එයින් මෙලොවදීම බලාපොරොත්තු වනදේ ඉටුකරගත හැකිවනු ඇත. බෝධි පූජාව පමණක් නොව වෙනත් කුසලයන්ද ඥාන සම්ප්‍රයුක්තව කළ හැකිවීමට මේ පොත ඔබට පිහිටවනු ඇත. මේ පොත මුද්‍රණයේ දීද අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය හෙයින්ගුඩ කල්යාන දම්මස්ථවීරයන් සෝදුපන් බැලීම් ආදේ සියලු කටයුතු කළ බව සඳහන් කරමු. සෑම දෙනාගේම යහා පත්කල්පනා මුදුන් පත්වේවා. මීට ලෝවැඩ කැමති රේරුකානේ චන්දවිමල මහානායග ස්තවීරයෝය ශ්‍රීවිනයාලංකාරාරාමය පොකුණු විට ජනවාරි විසි හය එක් දස් නමසිය හැත්ත අට